සිත සනසවන් මට මෙත් සිත පතුරවාලු නූතනේ සදාම් හඬ පටිගත කළ උත්තම දේශනා जातीय पालवीम कोहमद जातीय पालवने भावप्राप्ते भावप्राप्तेवने कोहमद उपादान रागे भावप्राप्त उपादान प्राप्ते उपादान प्राप्तने कोहमद आदिवासी ने विग्रहाया दीगा तीन एक हरित संपन्नो लगुन आकार ने कहना मेहन वेदना सला यतन පහදලා දෙන්න කියලා විග්‍රහයක් කරනවා. තණ්හා දැන් කොහොමද මේ පෙන්වන්නේ? මේ මුල ඉඳලා අගට, අග ඉඳලා මුලට විග්‍රහ කරන ක්‍රමයක් මේ තියෙන්නේ. සංඛාර අවිද්‍යාපත්තෙන්, විඥාන සංඛාරපත්තෙන්, නාම රූප විඥානපත්තෙන්, සලආයතන නාම රූපපත්තෙන් මේ ආදී වශයෙන් විග්‍රහ කළ හැකි. එහෙම නැත්නම් ජාතිය පහළ වුණේ භවපත්තෙන්, භවපත්ය වුණේ උපාදානපත්තෙන්, උපාදානපත් බාලනේ තණ්හාපත්තෙන් තණ්හා පහළනේ වේදනාපත්තෙන් මෙහෙමත් විග්‍රහ කළ හැකි. ඒතර මේක දැනගන්න ක්‍රමයක් තියෙනවා. මොකද්ද? මේ අවිද්‍යා පත්‍ය සංඛාරා කියනකොට අවිද්‍යා පත්‍යෙන් සංඛාර වෙනවා. ඒක විග්‍රහ කරගන්න ඕනේ. සංඛාර පත්‍යෙන් විඥාන වෙනවා කියන එකට මෙතෙන් තියෙන මේ මාත්‍රිකා. මේ මාත්‍රිකා පෙළ තමයි විග්‍රහ කරලා තියෙන්නේ. පටිච්චසමුප්පාදයේ 12 ආකාරයේදී විග්‍රහ කළ පද පෙළ ඒකේ මාත්‍රිකාව. මෙන්න උද්දේශය නිද්දේශ පටි නිද්දේශ කියලා තව ටිකක් විග්‍රහ කරගන්න ඕන. එතකොටයි පරිච්ඡමපාදී අර්ථ තේරෙන්න පටන් ගන්නෙ. ඔය සම දේශනාවකම මාතෘකා කැටි කරපු හරියක් තියෙනවා. ඒක කියනවා උද්දේශය. සාරාංශ කරලා කැටි කරලා තිබ්බ කොලස මාතෘකා ටික. ඒක ඒකෙන් බලලා අර්ථය තෝරගන්න බැහැ. පදාර්ථ ගැනීමට නිද්දේශ කියලා එක විග්‍රහ කරපු කොලසක් තියෙනවා. ඒකිනුත් තෝරගන්න බැරි නම් තෝරගන්න පටි නිද්දේශ කියලා නැවත විග්‍රහ කරපු කොලසක් තියෙනවා. තව උදාහරණ උපමා දීලා මෙන්න මේ විදිහට ඒ දිග විග්‍රහ කරලා බලලාවනේ අර්ථ තෝරාගන්න. එතකොට මේ සංඛාර වෙනවා කියනකොට මේකෙන් එක විග්‍රහ කරන. දැන් මේක අහලා තියෙන රන්න තුනක් තියෙන්නේ. වේතනා සලආයතන කියන දෙක පහදලා දෙන්නේ මේ කල්යන් නිසා අපි මේ දෙක විතරක් අරගෙන බලමු කොහොමද විග්‍රහ කරන්නේ කියලා. මෙතෙන්දි දැනගන්න ඕනේ මේ වේදනා කියන එකට ඉස්සෙල්ලා පහළ වෙන ක්‍රමයක් තියෙනවා. මොනවද? වේදනා පහළ වෙන්නේ පස්සපත්‍ය වේදනා කියන සිද්ධාන්තයේ ස්පර්ශ පත්‍යයෙන් වේදනාවේ කියලා මාතෘකාව තියෙනවා. එතකොට ස්පර්ශ පහළ වෙන්නේ හේතුවක් තියෙනවා සලආයතන පත්‍ය පස්සෝ කියලා. දැන් පස්සේ කියන්නේ මොකද්ද කියලා බලනකොට තත්ත කතමා සලආයතන පත්‍ය පස්සෝ. මේ සලආයතන පත්‍යයෙන් ස්පර්ශ වෙනවා කියන්නේ මොකද්ද? මේක ප්‍රශ්නයක් නැගලා පිළිතුර දෙනවා. චක්කු සංපස්සෝ, සෝත සංපස්සෝ, ගාන සංපස්සෝ, දිවහා සංපස්සෝ, කාය සංපස්සෝ, මනෝ සංපස්සෝ අයං උත්තේති සලආයතන පත්‍යා පස්සෝ. මෙන්න නිද්දේශ වශයෙන් විග්‍රහ වුණා. පස්ස කියන වචනේ නිසා කෑල්ලක් වැටලා තියෙනවා එතන. ඒ තමයි සම්පස්ස කියන එක. ඒකත් 11 කට බෙදුවා. ඇහැ කන දිව නාසය ශරීරය මන කියන මේ කියන්නා වූ ඉන්ද්‍රිය 6ට ස්පර්ශ වෙන්නා වූ ඒ ස්පර්ශයන්ට කියන වෙනම නම් එක්කලා. ඒ ස්පර්ශයේ සංස්පර්ශයක් වෙන හැටි ඒක චක්කු සම්පස්ස, රෝත සම්පස්ස ආදී වශයෙන් ඉන්ද්‍රියට අනුකූල ස්පර්ශයේ කොට නැගෙන හැටි. මෙන්න මේකට කියනවා සලආයතන පත්‍ය පස්සෝ කියන විග්‍රහය. දැන් පස්ස පත්‍ය වේදනා කීතන අපිට ප්‍රශ්නේ තියෙන්නේ. හොයා ගන්න ඕනකම තිබුණා. තත්ත කතමහ පස්ස පත්‍ය වේදනා. එයි ස්පර්ශ පත්‍යෙන් වේදනා වෙනවා කියන්නේ කුබද්ද? අන්න විග්‍රහ කළා නිද්දේශී විග්‍රහ වෙනවා. චක්කු සංපස්සජා වේදනා, සෝත සංපස්සජා වේදනා, ගාන සංපස්සජා වේදනා, දිවහා සංපස්සජා වේදනා, කාය සංපස්සජා වේදනා, මනෝ සංපස්සජා වේදනා යන් උච්චති පස්සපත්‍ය වේදනා. දැන් මේ වේදනාව විග්‍රහ කරලා තියෙනවා සංපස්සජා වේදනා. සංපස්සයෙන් හට ගන්නා වූ ජනිත වෙන්නා වූ වේදනාව කියන එකයි සංපස්සජා වේදනා කියන්නේ. ඒතර වේදනා විග්‍රහ කරලා දෙනවා 6 ආකාරයකට. 108 කර විග්‍රහ කරන මේවා තනින් තනට ගැලපෙන විදිහට බුදුරණාහන්සේ දේශනා කරලා තියෙනවා විග්‍රහ කරලා දැන්. මෙතන තියෙන්නේ වේදනාව 6 කොටසකට අනුව විග්‍රහ කරලා. චක්කු සංස්පර්ශයෙන් හටගන්න වේදනාව, සෝත සංස්පර්ශයෙන් හටගන්න වේදනාව, ගාන සංස්පර්ශයෙන් හටගන්න වේදනාව. එහෙමයි මේ වේදනාව විග්‍රහ වෙන්නේ. දැන් ස්පර්ශයක් සංස්පර්ශයක් වෙනකොට වෙන්නේ කොහොමද?
මේ අවිද්‍යාව පත්‍ය මුල් කරගත්තා යම් තැනක ඒකාන්තයෙන් තෘෂ්ණාව එතන බැඳෙනවා. අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් යම් ස්පර්ශයක් ඇල්ලුවා නම් ඒක නරක එකක් අප්‍රිය එකක් අල්ලන්නේ නැහැ. එතන අල්ලන්නේ ඉෂ්ට ප්‍රිය වෙන එකක්මයි. මොකද මේ වේදනා පත්‍යෙන් තණ්හා හටගන්නේ. තණ්හාවට මුල මොකද්ද? යම් ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති. දැන් තණ්හාව අප්‍රිය රූප වල හටගන්නේ නැහැ. තණ්හාව හටගන්නේ පිය රූපං සාත රූපං. ප්‍රිය රූප තියෙනවා මధుර රූප නැහැ. ප්‍රිය ස්වභාවය මధుර ස්වභාවය මුල් කරගෙන. එහෙනම් ඒ තුලින් හටගන්නේ තණ්හාව. තණ්හාව හටගන්න හේතුන වේදනාව සුඛ වේදනාව මිසක් දුක්ඛ වේදනාව කියලා බෑ. එනම් පරිච්ඡ සම්පාදී යම් කිසි වේදනා කියලා කොලසා සම්පස්සජා වේදනා වශයෙන් නිගමනය වුණා නම් සසර ගමනට හේතුන දුක්ඛස්කන්ධය හදන්නේ හේතු වෙච්ච හේතුකාරක ධර්ම පිළ මේ තියෙන්නේ. එනම් මේ වේදනාව නිසා තණ්හාවයි හටගන්නේ. එනම් ආසාවකින් බැඳෙන තණ්හාවකින් ඇලිලා වැදිලා හිටින්න නම් ඒක දුක් වේදනාවක් කියලා අනිත්‍ය අප්‍රිය කියලා විලා බෑ. ඒක තමයි දේශනා කලේ කියන මුල. යන් ලෝකේ පිය රූපං සාත රූපං. මේ ලෝකයන් පිය ස්වභාවයක් මధుර ස්වභාවයක් ඇද්ද? එත් ඒසා තණ්හා උපජ්ජමානා උපජ්ජති. අන්නේ එතනයි මේ තණ්හා උපදින්නේ. නෑ යම් දෙයක් අප්‍රිය නම් අමනාප නම් ඒ මුල් කරගෙන තණ්හාවක් උපදින්නේ නෑ. ඉනිහට අසල ගමනක් ඉවරයි. ඔය ප්‍රියයි මනාපයි කියනවා කවදා හරි අප්‍රිය අමනාප වුණා නම් වැඩේ ඉවරයි. ප්‍රශ්නේ ඉවරයි. පත්තම් වාදින කිලිල යනවා එතන. ගමන යන්න විදියක් නෑ. තණ්හා නැන්නා උපාදාන නෑ. ඒකයි කාරණේ. එතකොට දැන් මෙතන මේ පේන වේදනා තමයි මේ ප්‍රශ්නේ වෙලා තියෙන මොකද්ද මේ වේදනා කියන්නේ? මොකද අපි අහලා තියෙන ලෝක සම්මත වචන තියෙනවා. මොකද්ද මේ වේදනා කියන්නේ කිව්වහම අපි වේදනාව කියන්නේ හිතෙනවා. ඔච්චරයි අපි දන්නේ. හරි වේදනාවකින් ඉන්නේ. ඒ කියන්නේ කැක්කුමක් වේදනාවක් කායික වේදනාවක් කියන නම් ඕකට විතර අපි වේදනා කියලා ලෝක සම්මතයේ භාවිතා කරලා දැනගෙන ඉන්නේ. දැන් මේ වේදනා කියනකොට වේදනා කීයාකාරී විවිධාකාරී විග්‍රහ වෙනවා. සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා කියලා. නැසෙ දුක් වේදනාවට හිත ඇදෙන්නේ නැහැ, කාගේවත් ඇලෙන්නේ නැහැ. දුක් වේදනාවක් යම් කෙරෙවට ඉන්නේ ඒ පුද්ගලයාගේම කර්මයේ විපාක වශයෙන්. සැප වේදනාවත් එහෙම එනවා. දුක් වේදනාවක් ආවොත් ඒක හිත ඇලින්නේ බැඳෙන්නේ නැහැ. සැප වේදනාවක් හොයාගෙන මනස දුවනවා. ඒ පැතර හඹා යනවා. අන්න ඒතෝර තමයි වේදනාපත්‍ය තණ්හා කියලා ඇලෙන පැත්තක් අහුවෙන්නේ. එහෙනම් මෙතන මේ පරිත්‍යාගෝපාදී දුක ගොඩ නැගෙන වැඩ පිළිල ඒවා දුක සමුදය හැට ගන්න හැටි මේ පෙන්වන්නේ. දුකට හේතුව ගොඩ නැගෙන ආකාරය. එහෙනම් ඒකට හේතු වෙන වේදනාව කියන්නේ අර කියන සැප වේදනා කියන එකක් එන්න ඕනේ. ඉෂ්ට ප්‍රිය අරමුණක් එන්න ඕනේ. ඒතෝර තමයි සැප වේදනාව ඒක ඇලෙන්නේ. දුක් වේදනාවක් ආවොත් එහෙනම් මොකද වෙන්නේ? අපේ මනස ඊළඟ ප්‍රශ්නෙට උත්තරයක් ගන්නවා මේ වේදනාව මුල් කරගෙන. මට නම් බෑ මෙහෙම දුක් විඳින්න. මම හැම විඳින්න ඕන. මේ දුකෙන් අහකට යන්න ඕනේ. අදහසක් එනවා. හැබැයි ලෝකෝත්තර අදහසක් නෙවෙයි එන්නේ. මම බලාපොරොත්තු වෙච්ච සැපයක් තිබුණා. ඒකේ පහළ වැදලා වෙන ප්‍රශ්නයක් මේ ආවි. ඒකයි මට මේක එපා වෙලා තියෙන දුක. අන්නේ දුක දැනුනේ ඒ දුකයි කිව්වේ බලාපොරොත්තු සැනසෙල්ලකට පහර වැදිලා. එතන මානසික දුකක් එනවා. සුවෙන් ඉන්න කැමති. කය සුවසහගතව තියාගන්න කැමති බෑ කරදරයි දුක් එනවා කායික දුක. එතන වේදනාව වැඩි වෙනවා. මෙන්න මෙතන තියෙන්නේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගන්න වැළපිළිලක් නිසා මේක උපමාවකින් බුදුරන් වහන්සේ දේශනා කරනවා. පෘථග්ජනයා උල් දෙකක් ඇන ගන්නවා. ආර්යෝ එක උලක් ඇන ගන්නවා. කායික දුකට උපමාව. කායික වශයෙන් දුකක් එනකොට ආර්යෝ දකිනවා මේක කායික වශයෙන් එන ස්වභාවික දුකක් මේ කර්ම විපාකේ හැටි. ඒ වගේම කය නැවති මේ ඵලයේ දිනකොට මේකේ ස්වභාවය. එයින් නවතිනවා මානසිකත්වයේ දුවන්නේ නැහැ. පුතඥාන මානසිකත්වයේ මොකද කරන්නේ? ඒකට ප්‍රතිජාසක් කළ මහත් වේගෙන් හඩනවා පිළිනවා දුක් වෙනවා මට මේකෙ මිදෙන්න ඕනේ මට බෑවි දුක් විඳින්න කියලා. ඒක මහා වදයක් හැටියට අරගෙන. අර එකවුලක් ඇහිච්චද උන් දෙකක් අරගත්තා වගේ මරදී එකක් හදාගන්න. දුකක් ආව නැත්තේ නේ.
හිතෙනකොට හිතිච්ච එක ඉවසන්නේ නැතුව තවත් වෙන මානසිකත්වයේ හොඳ තැනක තියාගෙන සැනසille ඉඳ මට නැතෝ කියලා කෑ ගහන මේ දුපනිසාලි කරදරය මට බලාපොරොත්තු ඉෂ්ට කරගන්න නෑ මගේ සැනසille මට ඉන්න නෑ මට පාඩුවක් වුණා මොකද ලෝකයේ පිළිබඳ බලාපොරොත්තුවක් තියාගත්තාම ඒ බලාපොරොත්තුල පහළ වැදිලායි අර දුක ආවේ එතන උහුර දුක් දෙකක් එනවා අනේ මගේ ඔහො මගේ බලාපොරොත්තුව මන් තියාගත්තා ඉෂ්ට කරගන්න ඒකේ අවස්ථාවේ නැති වුණා කියලා දුකක් ඔකේ මේ මුල් කරින් කොට ගහ ගන්න ඒක තව උලක් වෙනවා ආරිය தත්ත්වෙලපත් වුණාම එක උලයි තියෙන්නේ ඒ කියන්නේ කායත හිඳුනා නම් හෝ මොන හරි පාළුවක් මොක හරි කරදරයක් වුණා නම් ඒ වෙච්ච එක විතරයි ඒක මුල් කරින් තව එකක් ගොඩනගන්නේ ආර්ය අන්නිතර මෙතන මේ වෙන්නන්නේ පුතත්ජානේ වැඩපිළිලා ගොඩනගින හැටි එහෙම නැත්නම් දුකට හේතු වන වැඩපිළිලා ගොඩනගින හැටි අන්නේ ඒ විලාදේ මොකද කරන්නේ කරදරයක් බාධකයක් එනකොට ලෝක සත්‍යය අනේ මට මෙහෙම වෙලාවෑ මට වෙන්න ඕනේ මෙන්න මේ தත්ත්වය කියලා එහෙම හිතර හිත තියෙනවා මට දැන් නිර්වාණය කරගන්නවා සුවයක් ලෝක සුවයක් ඒ දුකෙන් නිදහස එන දුකෙන් නිදහස් වෙනවා කියන්නේ සදාතනික නිදහස් වීම නෙවෙයි ලෝක සම්මත සුඛය කියලා හිත තියාගෙන ඒකට විරුද්ධ වෙන්න දෙයක් නැහැ තව තව දැඩිව වේදනා විඳගෙන දඟලනවා ඒක දුක් වේදනා හදාගන්නේ මෙතන මේ වේදනා කියලා පෙන්නන්නේ පරිත්‍යාගපාදී පැවැත්මට හේතු වෙන්නේ සුඛ වේදනා ඒක තමයි කියේ ප්‍රිය රූප සාත රූප නිසා හටගන්න වේදනා මොනවාද ප්‍රිය රූප මොනවාද සාත රූප කියන්නේ ප්‍රිය ස්වභාවයක් තියෙනවා මధుර ස්වභාවයක් තියෙනවා මේ දෙකටම හිත ඇලෙනවා පංචකාමී මధుරයි ආස්වාද සහිතයි ඒ නිසා ඒකට හිත ඇලෙනවා ඒක තමයි මధుර රූප සාත රූප ප්‍රිය රූප මොනවාද බණින්දේම හරියාසයි නෙමෙයි මිනිස්සු කාට හරි අදොස් කියන්නේ අනුගේ අලුපාඩු හොයන්නේ අනිත් බණින්ද අනුන්ට ගහන්න කිංගි හිංසා කරන්න මේවට කැමති ප්‍රියයි නේ ඔන්න අතල දාපන් මොකද වැරදි වැරදි වැඩක් හැදී බොරන බොන එක කරගන්නේ මට වැඩි වැඩි මං කරන්නේ අකමැති නේ අතාරින්න අනුර බයි නැතුව ඉඳ කිව්වොත් එහෙම හරි කැමති නේ කරන්න අනුන්ට ගහනවා උද්දාමිනු කතා කරනවා කැමැති එයා ප්‍රියයි මధుර නැහැ ආස්වාද නැහැ දැවි දැවි තැවි තැවි දත් පිටි කකා තමයි කර ගහන්නේ හැබැයි ප්‍රිය කරනවා අනුට ගහන්න වයින් අනුගේ හිත කිදවන්න අප්‍රිය නම් එහෙම ඒක උතුම් ගුණයක් අර පුතත්ජන ගති ලක්ෂණයක් හතර යාව ගති ලක්ෂණයක් තියෙන අනුට හින්දීන් සාකනික හරි ප්‍රියයි මధుර නැහැ මధుර නම් පංචකාම ආස්වාදයයි මధుර ඔය ප්‍රිය දේවල් සහ මధుර දේවල් කියන මේ දෙකම මුල් කරගෙන ලෝක සත්‍යයට ඇති වෙනවා ඒකිනුත් ආස්වාදය බැලලා හරි සන්තෝෂයි බැලනහගෙන ගියානම් බුටි කාපුන්‍ය බුටි කායන ගියානම් මහත් අත කර පපුව කුඹගෙන උද්දාම වෙලා තමගේ ලොකු ප්‍රේම කිය කිය හරි සන්තෝෂ වෙනවානේ දුන්නා පාරක් දෙවෙන්නේ දුන්නා පාරක් විවිධ ආකාරයෙන් කිය සන්තෝෂ වෙනවා ආයෙන් කට ලේදාගෙන වැටෙන්න දුන්නා සන්තෝෂ වෙනවා හරි ප්‍රියයි නිකිය කිය ඉන්න දැන් මේ ලෝකයක් කැමැත්තෙන් වැදුනේ එතන මෙන්න මෙයා සසල ගමන්ට හේතු වෙනා යක්කු වෙන්න හේතු වෙනවා සෞද්‍ර ගතියත් වෙන්න හේතු වෙනවා ඒ වගේම ගිනි ගොඩට යන්න හේතු වෙනවා අනුන්ට ගිනි දිලාගේ සාපේ දැක්කේ නැහැ මෙන්න සසල ගමන්ට හේතු වෙන්නව ප්‍රිය දේවල් නිසා සසල ගමන හැදෙන හැටි පංචකාම ආස්වාදයට වැදිනා ලස්සනේ යාපස්සේ සුවඳේ යාපස්සේ රසේ යාපස්සේ හොඳ පහසපස්සේ යනවා මధుරිය වෙන නිසා සතර ගමන හැදිනවා පෙරේත වෙන්න හේතු වෙනවා අරු යක්කු වෙන්න හේතු වෙනවා යක්කු පෙරේත හැදෙන ක්‍රම දෙක මధుරේක පස්සේ අවිද්‍යාව වැරදි ආකල්පයෙන් මధుරේක පස්සේ යන්න පටන් ගත්තාම අවිද්‍යාවෙන් වැහිලා පෙරේතේ විසාචේ වායි කොටස් වෙනවා ක්‍රිය කරපු දුෂ්ට ගති පස්සේ යන්න ගියොත් එහෙම යක්ෂාදී රෞද්‍ර අමනුෂ්‍යලා අපාගත වෙන විදිහේ ශරීර ඇති නිරේගත සත්‍යය වලත් වත් වෙනවා. මේ සතර ගමනක් හැදෙන ක්‍රමී. ඉතින් මේක අහන්නේ මොකද්ද? මෙතන තියෙන වේදනාව කුමක්ද කියන එක. ඔන්නෙ ඒක දැනෙනවා අපිට. මේ ප්‍රිය ස්වභාවයක් දැනෙනවා. මේ මధుර ස්වභාවයක් දැනෙනවා. ඒ ස්පර්ශයක් ආපුවාම දැනෙන වේදනාවකි. ඔන්නෙ දැනෙන වේදනාව කියන්නේ ඔන්නෝක තමයි සතර ගමනට හේතු වෙන ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ දැනෙන හරිය.
එතකොට මොකද වෙන්නේ? අන්නේකට කියනවා වේදනා. ඔන්නවා තමයි සම්ප අර කිව්වේ ඉතලා කිව්ව විදිහට වේදනා කියන්නේ නිකම් වේදනා නෙමෙයි සම්පාසජා වේදනා. ඉස්පස්සේ සමග එකතු වුණා සම්පස්ස වුණා විද්‍යාව නිසා හරි වටිනා දෙයක්. ප්‍රිය දෙයක් මధుර දෙයක්. ආ සම්පස්ස වුණා. ඒකින් හටගත්ත වින්දනයේවත් කැමැති සම්පස්සේ ජනිත වෙච්ච වේදනාව සම්පාසජා වේදනා. මෙන්න මේක තමයි පසපත්‍යා වේදනා කිව් එකේ විග්‍රහය. නැළ වේදනා කිව්වම 100කටවත් බෙදෙනවා. ඒ සියල්ලම නෙමෙයි මෙතන කිව්වේ. සතර ගමට හේතු වෙන අවිද්‍යාව සමග බැඳිලා අවිද්‍යාව සහගත වැඩපිළිවෙලකින් ගොඩ නැගිච්ච වේදනාවක්. ප්‍රියමනාපයක් අල්ලගින්. ප්‍රියමතුරු දෙයක් අල්ලගින්. අන්න ඒකයි මෙතන මේ වේදනා කියන වචනයෙන් කිව්වේ. අනික් කාරණයක් තියෙනවා සලායතන කියන එකත් පහදලා දෙන්න කියලා. තත්ත කතමන් සලායතන. මෙතන සලායතන කියන්නේ මොනවද? චක්කායතන, රූපායතන, ගානායතන, දිවහායතන, කායායතන, මනආයතන, අයංගුච්චති නාම රූපත්‍ය සලායතන. චක්කායතන, සෝතායතන, ගානායතන, දිවහායතන, කායායතන, මනආයතන කියන ඒවායි සලායතන කියන්නේ. දැන් සලායතන මොනවද අහගුවාම ලිස්සියෙන් ලේසියෙන් කියාගෙන යන ඇස කන නාසය දිවකය මනගිය. ඒවා ඉන්ද්‍රියනි. ඒවා ආයතන නෙමෙයි ඒවා ඉන්ද්‍රිය. සලායතන කියන එක නිරෝධ කරන්න පුළුවන් එකක්. අවිද්‍යාව නිරෝධ කරපු දාන සලායතන නිරෝධයි. බුදුරජාණන් වහන්සේ අවිද්‍යා යත්තේ වාසේස විරාග නිරෝධා සංකාර නිරෝධෝ සංකාර නිරෝධා විඥාන නිරෝධ මේ චක්‍රේ ක්‍රියාත්මක කරලා නිරෝධ කරලා ඉවරයි. නිරෝධේ ප්‍රත්‍යස කරලා තව ඉතුරු නැහැ ඉවර ඉතුරු වෙලා තිබුණේ නැහැ. නිරෝධේ ප්‍රත්‍යස කරලා ඉවරයි. එහෙනම් මොකද්ද නිරෝධය කිව්වේ? ඔන්න ඔය ටික නිරෝධ කරපු එක. අවිද්‍යා නිරෝධයෙන් සංකාර නිරෝධ වුණා. තව ඉතුරුුනේ නැහැ. විඥාන නිරෝධ වුණා. මොනවෙන්නේ විඥාන නිරෝධ වුණේ? අවිද්‍යා සහගත විඥාන. ඔය මාතෘකාව පදේ විතර කරන් ඔබ තෝරන්න බැහැ. ඉතින් අවතල කිව්ව පටිච්ච සමුප්පාදයේ අවිද්‍යා සහගතව ලෝකේවත් දුක ගොඩ නැගින. ඒ වැඩ පිළිලේ පින්නපු අවිද්‍යා කියන වචනේ පෙන්වීම මොකද්ද? සංඛාර කියන එකෙන් පෙන්වීම මොනවද? විඥාන, නාම රූප, සලආයතන, ස්පර්ශ වේදනා මේ ආදි වශයෙන් මේ කියාව පදෝලින් පෙන්වීම මොනවද කියලා අදහස නිද්දේශ පටි නිද්දේශ තුලින් බලා ගන්න ඕනේ. නැත්නම් තෝරා ගන්න බැහැ. මාත්‍රකාව විතරක් අරගෙන ඔක යටෙන්නේ නැහැ. ඉතින් සලආයතන කිව්වම ඇස කන දිව නාසය ශරීරය සලආයතන කියලා පුරුදු වෙලා තියෙන්නේ ඕකයි. ඒ දිග බැලුවේ නැති නිසා. ඉන් එහාට විග්‍රහ කරගන්න දන්නේ නැති නිසා හෝ දැකගත් නැති නිසා බැලුවේ නැති නිසා. ඉතින් සලආයතන බුදුරන් වහන්සේගේ නිරෝධය බුදුරන් වහන්සේගේ බුදුවිලා 45 අවුරුද්දක් ඉති ඇස් දෙක තිබුණ නැද්ද? කන් දෙක තිබුණ නැද්ද? නාහි දිවකයි තිබුණ නැද්ද? හිත තිබුණ නැද්ද? අනුපදිසේ නිර්වාණ ධාතීන් විපාපව දාසේ ඒකේ වෙලුණි. එතකන් ධර්ම දේශනා කළේ මොනවැන්ද? බැලුවේ යංගිය ආවේ ගියේ ඇඟේ මොනවැන්ද? ඇහැ තිබුණ නැද්ද? කන නාසය දිව කය මන ඔක්කොම තිබුණ නැද්ද? උන්වහන්සේට රහතන් වහන්සේලාට තිබුණ නැද්ද? ඔක්කොම තිබුණා. ඔවා සලායතන නිරෝධ කළේ මොකද්ද? නිරෝධ කරන්න නෑ. අරිහත්ත්වයටපත් වෙලා නිරෝධ වෙච්ච ගමන් සලායතන නිරෝධ වෙච්ච ගමන් ඇස් දෙකල් නැති වෙන්නේ, කන් දෙකල් නැති වෙන්නේ, නාසයයි දිවයි කයයි මලයි ඔක්කොම නැති වෙන්නේ ඔනේ ආයතන නා. සලායතන නා. ඒ වෙනම සලායතන විග්‍රහ කරලා දෙන්න ඕනේ ධර්මානුකූලව. ඒව සලායතන මොනවද සලායතන? ඔබ තෝරා ගන්න ඕනේ. මේ වට ඉතර මිනිසුත් ඔකුවා අපේ හෙලා අටුවාවල තිබුණා වචනය. ඇස් කූඩුවක්, කන් කූඩුවක්, නාසය කූඩුවක්, දිව කය කූඩුවක් ඉඳලා මේක ශරීර කූඩුව කිව්වා. අදත් අහලා තියෙනවා ඒ වචන. පොතේ නෙමෙයි තියෙන්නේ ආදි බලන්න මොක පරම්පරාවෙම ගෙනාවා. මේ ශරීර කූඩුව. වචනයක් ගෙනාවා වැදගත් වචනයක් අර්ථවත් එකක්. මොන පොතේද ලියා තියෙන ශරීරයට කූඩුවක් කිය? අපි ලියමු බල පොතේ නන්නේ. හැබැයි අපි ආදී පැලන්න කොහෙද වචන ගත්තේ? ඔන්න හෙලාටුවා වලින් හැලිච්ච වචන. අපිට දහම් තෝරලා දෙන්න ඉස්සෙල්ලා ගත්ත හෙලාටුවා වලින් හැලිලා ගියා වටිනා වචන. හැබැයි කොහෙන් හලලා දැම්මත් මිනිස්සු කටෙන් හලන්න බැරුව ගියා. පාරම්පරිකව වචන ගෙනාවා ශරීර කූඩුව. ජීවිතේ පහන් දැල්ලක් වාගේ මේ වගේ ඒවා ගෙනාවා. ජීවිත නැවති පහන් දැල්ල, ශරීරේ නැවති කූඩුව,
දැන් මේ කූඩුවක උපමාව අර්ථවත්ව තෝරා ගන්න ඕනේ. හරායතන තෝරා ගන්න ඉතකොට මෙයා විග්‍රහ කළා තියෙනවා. මේ ඇස චක්කු චක්කායතන වේද. චක්කායතන චක්කු වේද. චක්කු චක්කු වේ චක්කායතන නොවේ. චක්කායතන චක්කුද වේ චක්කායතනද වේ. ආයතනේ චක්කු වෙන්න තොරව නැහැ. හැබැයි චක්කු ආයතනේ තොරව තියෙනවා. එහෙනම් චක්කුවක් ආයතන වෙන්නේ මොන හේතුවන් නිසාද? ඒ ආයතන කියන වචනේ නිරුක්තිය අරන් ඕන එක තෝරා ගන්න. ආයස්ථාන ආයතන. ආයස්ථානය කියන්නේ ආය කියන්නේ එකතු වෙනවා එකතු කරනවා. මොන මොනවා හරි ලෝකෙන් එකතු කරනවා රස විඳින්න. මොනවද එකතු කරන්නේ? ඇහැ කරකෝ කරකෝ විවිධ රූප ගන්නවා එකතු කරනවා. රූපයන් ගන්න එකතු කර ගන්න ද්වාරයක් කරගත්තා. චක්කු ද්වාරයෙන් අරගෙන ඉඳන් අරගත්තා. අරගෙන අරගෙන චක්කායතනෙට ගත්තා. ඇතෙන් එකතු කරන නිසා ආයස්ථානයක් වුණා. විවිධ ශබ්ද එකතු කරනවා. මොකක්ද ඒ ශබ්ද? කන්දිහා ඉනකොච්චරයි එක එක ශබ්ද අහන්න. හරි ප්‍රියයි මధుරයි. ඒ වහන්න එකතු කරනවා. ඒකේ උපකරණේ ඉන්ද්‍රිය නැන්නාර කූඩුව ආයතනයක් කළා. ඒක කරන ඉන්තාකල් ඒක ඒකට ආයතනයක් වුණා. ඒක ආයතන වෙච්ච ක්‍රමී. දැන් මේ කූඩුවක් කියන එක මේ හොඳ උපමාවක්. අය කලේ ඉල්ලා තිනවා කම්බි වලින් හදලා වට කරලා රවු කරලා හතරක් කරලා විවිධ කූඩු. අපි ටිකක් ලොකු කූඩුවක් අරන් එනවා. අරන් ඇවිදලා නම් ළමයෙක්ගෙන් හරි කාගෙන් හරි අනික් කයින් අහනවා මේක මොකද්ද? ඔක කූඩුවක්. අපි යෝගනේ ගිරවෙත් දාලා වහනවා. දැන් මොකද්ද? ඔක ගිරා කූඩුවක්. දැන් කූඩුව ගිරා වුණා. ගිරව පැත්තක දාලා මයිනේ දැම්ම. දැන් මොකද්ද? දැන් මයින් කූඩුවක්. ගිරවයි මයින් අයි දෙන්නම හැම කියලා හා වැටියෙත් දැම්ම. දැන් මොකද්ද? දැන් හා කූඩුවක් වුණා. ඔව් කොඩි අයි කියලා හකට දැම්ම. දැන් මොකද්ද? කූඩුවලිය දැන් කූඩුවක් ආයිසර. දැන් හා කූඩුවක් නැහැ, ගිරා කූඩුවක් නැහැ, මයින් කූඩුවක් නැහැ. ඒ අනිත් නම් විශේෂ නමින් කතා කළේ කූඩුවල මොකක් නිසාද? ඒක ඇතුලේ පරිහරණයේදී යමෙකුට දැම්මලා යමෙක් පරිහරණය කරනවා නම් ඒ නමින් ඒක හැඳින්නවා. මෙන්න මේ හැක් විදිහට තියෙනවා. පේනවා මිසක් බලන බලාපොරොත්තුවක් නැහැ. බැලීම් මේක දැහැගෙන බැලගන්න බලාපොරොත්තුවක් නැහැ. ඒක තියෙන පුතත්ජනෙන්ට සහ ලෝකෙ ඇසුරු කරන ආයත රහතන් වහන්සේගේ කූඩු විතරයි. ආයතනයක් බාටපත් කරන්නේ නැහැ. කූඩුවක් විතරයි ඒකෙන් එහාට යන්නේ නැහැ. දැන් තවත් ඔක පැහැදිලිව විග්‍රහ කරන තව උපමාවක් ගන්න ඕනේ. යම් කිසි ගෙයක් තියෙනවා. ඒක මොකක්ද අහපුවාම එක්තරා ගෙයක් විතරයි. ඒ ගේ ටිකක් හොඳට හරියට තියද්දී හදලා තියෙනවා ප්‍රමාණයෙන් වැඩක් කරගන්න පුළුවන් විදිහට ලොකුට හදලා තියෙනවා නම් ලොකු ගෙයක් විතරයි. ඊට පස්සේ මොකද කරන්නේ යම් කිසි පසු වෛද්‍ය වැඩපිළිවෙළක් පිළිවඳව ආයතනයක් ඕකේ පවත්වාගෙන යනවා. බෝඩ් එකකුත් ගහලා තියෙනවා පසු වෛද්‍ය ආයතනේ. දැන් කවුරු හරි අහනවා අර පසු වෛද්‍ය ආයතනේ කොහෙද තියෙන්නේ? අර තියෙන කියලා ගේ පෙන්නනවා. ආයතනේ පෙන්නන්න ලැබෙයි ඇඟිල්ල දික් කරලා. ආයතනේ හදලා පෙන්නන්නේ ඒක ඒක පවත්වන ගේ. අන්න පසු වෛද්‍ය ආයතනේ. ඊට පස්සේ ටික කාලයක් ඉඳලා මොකද කරන්නේ? ඒ වැඩ පිළ එතනින් අයින් කළා ග්‍රාමීය බැංකුවක් පිහිටවනවා. බෝඩ් එකක් වෙනස් කරනවා. දැන් ඉතින් පසු වෛද්‍ය ආයතනය කියන එක අහකලා බැංකුව ආයතනය කියලා ගහනවා. ග්‍රාමීය බැංකුව ආයතනය. දැන් කවුරු හරි අහනවා බැංකුව ආයතනය කියේ. අර ගේම පෙන්නනවා. අර තියෙන. ওই ආයතනය ඒකත් අයින් කළා වතුනි. දැන් කවුරු හරි ඇවිල්ලා අහනවා දැන් අර පසු වෛද්‍ය ආයතනය ඒක නෑ නෙමෙයි. ඉතින් අය ඉදා පෙන්නේ අර කියන ඇඟිලි දික් කරලා අය තියෙන්නේ. දැන් ඒ ගේන්නේ තියෙන්නේ. ඉතින් ආයතන උනේ කොහොමද? අර පසු වෛද්‍ය වැඩ පිළිල කරගෙන යනකන් ඒක පසු වෛද්‍ය ආයතනෙ. දැන් නම් ගේ විතරයි. අර බැංකුව වැඩ පිළිල කරගෙන යනකන් බැංකුව ආයතනෙ. ඒක නැන් නම් ගේ විතරයි. ඒ වගේ හැ ඉන්ද්‍රියක් විතරයි. මොන මොන જાති හරි රාගයෙන් බලන්න හරි දේසයෙන් ගැටෙනවා බලන්න හරි මොහයෙන් මුලා වෙලා බලන්න හරි මේකේ අවිද්‍යාවේ යමක් යමක් කරගන්න හැ ප්‍රයෝජන තලන් ඒකදී යොමු කළා නම්
ඒකට ගියක් කළා නම් ගියේ ඒක වැඩේට ගත්තා නම් මේ ශුන්‍ය ග්‍රාමියා කිස් ගියක් වාගේ තියෙන කූඩුවක් වාගේ තියෙන ඇහැ ඉන්ද්‍රිය කියන නම විතර පවත්වපු ඇහැ දැන් ආයතනයක් වෙලා චක්ක ආයතනෙ වෙලා ඒදා පුත්ජන ඔහෝ නැන්නම් මේ ලෝකේ සැරිසරන තාක්කල් ලෝක සත්‍යය මේ ලෝකේ තිනේවා පරිභෝග කරලා ආස්වාද විඳින්න කොච්චර හරි අවධානය යොමු කරනවා එහෙන් කලින් ආසියේ දිවෙන් කයින් මලින් ඒවට ඒවාහි පරිහරණය කරන තාක්කල් ඒ හයම ආයතන නිසා සල ආයතන කිව්වා දැන් ওই අරිහත්ත්වයට පත් උනාට පස්සේ චන්දරාගේ නිදා මට මොනව අහන්නද මට මොනව බලන්නද ආග්‍රහණයක් පස්සේ මොනව හොයන්න යන්නද අනිච්ච දුක්ඛ අනාසාර දේවල් මොනවට මම රස පස්සේ යන්නද මට වැඩක් නෑ බලිගින්නට කලවා මිස රහත කනවා නෙවෙයි මට ඇති වැඩක් නෑ රහ හොය නෑ කි මොන පහසක් හොයාගෙන යන්නද මට ඇති වැඩක් නෑ හිත දේවල් මොනව හිතන්නද හිතන්නේ ඒක එහෙනම් හයම ඉන්ද්‍රිය විනා කලආයතන නිරෝධයි දැන් මේක තෝරාගන්න බැරුව කොච්චර ළඟලනවා කලආයතන කියපුවාම අතකල දේවනා තේ ශාරීරිය මන කලආයතන කියනවා කලආයතන නිරෝධකලේ කොහොමද බුදුරන් වහන්සේව රහතන් වහන්සේලා ගුවන් කඩ වියාගෙන ඉන්නවා විග්‍රහ කළ දෙන්නේ తీරින් නැති නිසා දැන් සලආයතන වෙන්නේ මොනවද ඒක තමයි කිව්වේ චක්කු චක්කායතන වේද චක්කායතන චක්කු වේද ප්‍රශ්නේ අහලා තෝරලා තියෙනවා චක්කු චක්කු වේ චක්කායතන නොවේ මේ චක් ආයතනයක් හැදුණොත් චක්කුද වේ චක්කායතන දෙකම තියෙනවා ඒක ගේ ආයතන වුණාම ගේ තියෙනවා ගේ කරන වැඩ පිළිවෙල දෙකම අරගෙන පසු වෛද්‍ය ආයතනේ අර ආදිවාසීන් කිව්වා ඒක අහ කරුවාම චක්කුද වේ චක්කායතන නොවේ චක්කු චක්කු ගේ ගේ වේ ගේ ආයතනේ නේ හැබැයි ආයතන කරන ගේත් අයිති ඒක වෙන වැඩ පිළිවෙලක් නිසා ආයතන හැදෙන. දැන් පැහැදිලිව උදාහරණ. ඉතින් මේකෙන් තෝරා ගන්න ඕනේ අපිට තවම අපි ඉන්නේ ආයතනවල. අපිට බෑ ඇද්දක වියාගෙන නිහඬව ඉන්න. ආහන් නැතුව නිහඬව ඉන්නත් බෑ. ආග්‍රහණය කරන මොකද මේ සුවඳ කියලා පොඩ්ඩක් එකට යොමු වෙන්න නැතුව ඉන්නත් බෑ. පොඩ්ඩක් අහ බලන්න එහෙම හිතෙනවා. විවිධ ස්පර්ශයන් ලබන්නත් හිතෙනවා. ඒ වගේම විවිධ දේවල් ගැන හිත හිතා ඉන්න ආසයි. හිත හිතා ඉන්න කොයි වෙලේ. ඕන්න එකක්වත් රහතන් වහන්සේට නෑ. ඒකයි විශේෂත්වය. අරිහත් පරචිත්තයටපත් වුණොත් හත් දවසකුත් ඉන්න පුළුවන්කමක් තියෙනවා උන්වහන්සේට මොනවත් බලන්න හොයන්නේ නැතුව. ජීවිතේ පැවැත්වීමට අවශ්‍ය කරන ආහාරයක් අවශ්‍ය නිසා ආයි අවදිලා නේන අවදිලාගේ විඳා හිටියේ නේ. ආයි නැගිලා ආහාරයක් එහෙම අරගෙන ඔන්න ආයි පල සමාවත් එක සමාදින්න පුළුවන්. ඊට පස්සේ උන්වහන්සේ මේ පල සමාවත්යෙන් ඉඳලා පුළුවන් මොනවත් හොයන්නේ නැතුව. අවසීයකුත් නැහැ. ඇහෙනවා. අහන්නේ නැතුව ඉඳ පුළුවන්. පේනවා. බලන්නේ නැතුව ඉඳ පුළුවන්. ගඳ සුවඳ දැනෙනවා. ආග්‍රහණය නොකර ඉඳ පුළුවන්. රස දැනෙනවා. රස විඳින්න නැතුව ඉඳ පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. පහස දැනෙන ස්වභාවය ඇති කයක් තියෙනවා. මොනවා පහසක් පහස යන්නේ නැතුව ස්පර්ශ කරන්න නැතුව ඉඳත් පුළුවන්. එතර බල සමාවත්තිය ඉන්නේ මලහ තියෙනවා විවිධාකාර දේවල් හිතන්න දේ ඉන්න පුළුවන් චන්දරාගේ නිදහස එයා මොකක් හිතන්නේ හිතක් තියෙන එක අවස්ථාවක බුදුරන් වහන්සේ ළඟ වැල ඉන්නවා එක්තරා විදුරු කුටියක කවතක් තියෙන දැනකති විජ පොඩි ගේක විදුරු කුටියක වැල ඉන්න වෙලාවක එක්තරා මිනිසෙක් බුදුරන් වහන්සේ හම්බෙන්න ආවා ඒ මනුස්සයා ඊට ඉස්සෙල්ලා හිටපු ආලාල කාලාම උද්දකාරාම පුත්ත කියන මේ බවුනෝ දැකලා තියෙනවා ඉස්සෙල්ලා හිටපු අය. ඒගොල්ලෝ ධානලාවී. ඔය උද්දකාරාම පුත්ත ආදී එවදු එක්කෙනෙක් ධාන සම්වැදිරා ඉන්න වෙලාවක මා ඉඩෝර කාලෙක එතන තිබිච්ච ඔය දූවිලි ඇවිස්සෙන පාරක් ළඟින් කරත්ත 500ක් ගියාලු. ඒ කරත්ත 500න් ඇවිසිච්ච දූවිලි ගිහිලා පුළු සිරු අර ඇඟෙයි අර ඇඳලා හිටපු සිවුරු වලයි හැමතැනම ගෑවිලා දූවිලි හිටලා අර 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 කාලාම් තාපසතුමා දන්නේ නෑ මොකද සමාධිය දලා තියෙන්නේ හරි පුදුමයක් නේ කියලා මේ කහගෙන බුදුරන් වහන්සේලා මේ මිනිස්සු අවුක දැනගත්ත කෙනා ඇවිදලා බුදුරන් වහන්සේට මේ තාපසයන්ගේ වටිනාකමක් කියනවා සාවිනි මෙහෙම තවුසේ හිටියා. ඒ තාපසයා ඉන්න තැනින් මේ කරත්ත 500ක් මෙහෙම ගියාම ගෑවිච්ච දූවිලි ඇවිස්සිරයි දිල්ල ඇඟින් ගෑවිලා ඒ තියා දන්නේ. එහෙම සමාධියක හිටියා.
මේ ලෝකේ අමතක කරලා ඉන්න බලා සමාධියක හැකිනි කියලා කියනකොට බුදුරණාන්ත යනවා. එහෙම ස්වභාවයක අමතක කරලා නැතුව ඇහැ තියෙනවා, පෙනීමේදීම තියෙනවා. පෙනීමක් තියෙද්දි කන ඇහෙනවා. ආග්‍රහණය කරපුවාම දැනෙනවා. රසක් දැනෙනවා, පහසක් දැනෙනවා. නිදාගෙනත් නෑ, අවදියෙන් ඉන්නේ. අන්න එහෙම වෙලාවක මහා අකුණු ගහලා ඒ අකුණු හැරට අකුණ වැදිලා හිටන් හරක් බානකුත් මැරිලා ඒ හාපුතෙන් හිටව මිනිසයාත් මැරිලා මිනිස්සු මහා හයියෙන් කෑ ගහගෙන ඇවිදිලා අඳාගෙන වැළපිලා ඔතනින් අර හරක් ටිකයි අර මැරිච්ච උන් ටිකයි ඉතලා මිනිස්සයයි ඔක්කොම මහා හයියෙන් කෑ ගහගෙන අරගෙන යනවා. ඔන්නේ වෙලාවදී එතන මොකව සිද්ධ වුණාද කියලාවත් දැනෙන්නේ නැතුව ඉන්න පුළුවන් අවදිව ඉන්න පුළුවන් ක්‍රමයක් තියෙනවනේ. අර නිින්ද ගිහිවා ගින සමාධියද ලොකු. එහෙම මොකුත් එකක් නැතුව හොඳ පියවි සිහියම තියෙද්දි ඔය කිසිම දෙයක්වත් හිතරේ ඉන්න තියෙන ඉන්න පුළුවන් සමාධියක් තියෙනවා. ඒකෙන් කෝකද වැදගත් වෙන්නේ? ස්වාමීනි නොදැනෙන විදිහට වෙන්නේ සමාධියටපත් වෙලා ඉන්න කෙනා වැඩක් ඇති. ඒකෙන් එහෙම ඉන්නේ දැනීම තියෙද්දි පෙනීම තියෙද්දි අවදිලා ඉඳද්දි එහෙමත් ඉන්න පුළුවන් නම් එහෙන අකුණු සර ඇින්නෙත් නැතුව ඒ වගේම අර තිබිය එකම සිද්ධියක්වත් අරමුණු වෙන්නේ නැතුව ඉන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා නම් ඒක හරි යගේ ඉන්නේ. ඉතින් මානවකේ තථාගතයන් වහන්සේද ඔය විදිහට ඉන්න පුළුවන් දැන් මෙතනත් ඕන එක සිද්ධ වුණා. එන ගහලා හරක් ඇනක්කුත් එකලා මිනිසියෙකුත් හරක් බානත් එක මිනිසියෙකුත් මැරිලා මිනිස්සු මෙතනින් අරගෙන ගිහින් දියෙන මං ඒ වෙලාවෙ හිටියත් ඔය සමාධිය මට නිඳ ගිහින් තිබුණෙත් නැහැ. පෙනීමක් තියෙනවා. නමුත් එහෙම එකක් බලන්න ඕනකමක් තිබුණෙත් නැහැ. මම බැලුවේ නෑ. ඇහෙනවා කන. ඒ වෙනකොට මම ආවර්ජනය කළේ නෑ එහෙම එක. ආවර්ජන කරපු ලැති නිසා ඒක ඇහුනේ නෑ. එතනදි ඔය ඔක්කොම කරේ මිනිස්සු ගියා. මට ප්‍රශ්නයක් තිබුණා. මම ඒ වෙන ආවර්ජන කළේ නෑ. ඒ නිසා මම ඒක එහෙම එකේ සම්බන්ධයක් මට මොකුත් ආවේ නෑ. අත අදේට නිඳ ගිය මිනිහකින් ඇහුවොත් එහෙම මට මොකද මෙතන සිද්ධ වුණේ? මම දන්නේ නැහැ කියනවනේ. මට දැනුනේ නැහැ. අන්න එහෙම ස්වභාවයක් තමයි දැනුම තියෙද්දි මට සිද්ධ වෙන්නේ. යාගියත් වල සමාධිය කියන්නේ මෙන්න මෙහෙම එක. දැන් හරි වැදගත් දේවල් මේ ස්වභාවය හොයාගන්න. මෙහෙම සමාධි ක්‍රම තියෙනවා. අරියත් වල සමාධියේදී ලෝකයේ කිසිම අරමුණකට හිත නොදෙවා නොකිය. නිදහස් මනසෙන් ඉන්න පුළුවන් ඇහැරලා ඉන්නේ. අර කියන જાතිය සමාධියකුත් නැහැ. ඒ තරම් නිශ්චලතාවයක් තියෙනවා මනසේ. නිඳ ගිහිල්ලත් නැහැ. අන්න එහෙම ක්‍රමයක් ඔය කියන්නේ. ඉතින් මෙන්න මේ සලායතන නිරෝධ කළාම හැටි ඔහමයි. ඉන්ද්‍රිය තියෙනවා ආයතන කරලා නැහැ. ආයතන කරගෙන හිටියා නම් මොහොතකින් ඇහෙනවා. ආයතන කරගත්ත පුද්ගල හැම වෙලේම ඉන්නේ ආවර්ජනයේදී. ඇහැ නිතරම ආවර්ජනදී යොමු කරගෙන ඉන්නේ. ආවොත් අරමුණ ආව ගමන් අල්ලගන්න බලාගෙන. ඒ වගේම කන ශබ්දයට යොමු කරගෙන ඉන්නේ. ශබ්දයක් ආව ගමන් ආවර්ජනෙට අල්ලගන්න බලාගෙන. ඒක නිසා හැම වෙලෙම පංචද්වාර චිත්ත වීදි හටගනින් විසිරෙනවා. අන්නේ විසිරෙන තත්ත්වේ නැහැ සලායතන නිරෝධ කිරුවහම. එහෙනම් සම්පූර්ණ සලායතන නිරෝධ වෙන්නේ සම්පූර්ණ අවිද්‍යාව නිරෝධ කළොත්. අවිද්‍යා යත්තේව අශේෂ විරාග නිරෝධා. ශේෂයක් නැතුව විරාගයට නිරෝධයට පත් කළ සංඛාර නිරෝධයි. ඒකයි ක්‍රමී. එතකොටයි විඥාන නිරෝධ වෙන්නේ. ඒ කියන්නේ සංඛාර නිරෝධා විඥාන නිරෝධ කියන්නේ අවිද්‍යා සහගත විඥාන නිරෝධයි. විඥානේ තියෙනවා විපාක විඥාන. ඇහෙනවා, දැනෙනවා, පෙනෙනවා ඔක්කොම තියෙනවා. අහනවා, බලනවා ඒවයි නැත්තේ. ඇදින වෙනසේ ඕල්ලන් ආවර්ජිනිය කියලා ඕනකමින් අහන්න ඕන. චන්දරාගෙන් අහණේව නැහැ. ආසාවට අහණේව නැහැ. ආසාවට බලණේව චන්දරාගෙන් බලණේව නැහැ. ලෝකානුකම්පාවෙන් ඕල්ලන් අත්‍යවශ්‍ය මෙහෙවිලා අහන්න පුළුවන්. ඔක්කොට වඩා හොඳට ඇහෙනවා. ඔක්කොට වඩා හොඳට පේනවා එතකොට. අවශ්‍යදී ලෝකයාට අනුකම්පාවට යහපතක් කරන්න විදිහ චන්දරාගෙන් ගන්න එකක්වත් අවශ්‍ය නැහැ උන්වහන්සේට. මෙන්න සලායතන නිරෝධ කරපුවාම ඉන්ද්‍රිය පවත්තන ක්‍රමසටහන. ඉතින් මේක දකින්න ඕනේ මේ විදිහට. ඔකයි කියන්නේ මේ සලායතන කියන්නේ මොනවද කිව්වේ ඔකයි. දැන් වේදනාව යන දැනීම. දැනීම නෙමෙයි. දැනීම දින අරිහත් ඵල හිටි. වේදනාව කියන්නේ දැනීම නැත්නම් එහෙම
හිතක් පහළ වෙන්නේ නැහැ. ඇත්තෙම නැහැ. මොන හිතක්වත් පහළ වෙන්න බෑ. මොකද ස්පර්ශ වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතේන්ද්‍රිය මානසිකාර කියන මේ චෛතසික හතක් තියෙනවා. සිතක් හැබැයි නම් ඒකාන්තින් ඒ හිතත් එක පහළ වෙනවාමයි. එකක් හරි නැත්නම් හිතක් පහළ වෙන්නේ නැහැ. සාරව චිත්ත සාධාරණ චෛතසික කියන්නේ ඒවට. සියලුම සිත්වල සාධාරණ. අරියත් ඵල චිත්තය පහළවත් ඕක තියෙනවා විදිහ. ස්පර්ශ තියෙනවා. ඇහැට රූප ස්පර්ශ වෙනවා. ඒක දැනෙනවා. වේදනා චෛතසිකක් තියෙනවා. හඳුනනවා. හැදිරෙන චෛතසිකක් තියෙනවා. ආවර්ජන කළොත් තමයි ආවර්ජන යොමු කරේ නැත්නම් තමාපතිය නොවිදියට වෙඩිගෙනවා. අලසීසල හිටියොත් නිවනට හිත තිබ්බහම නිවන පිළිබඳ විසක් ඒ නිහාට නැහැ. ඵලචිත්තේ ස්වභාවයත් ලෝක බලන චිත්තේ ස්වභාවයත් ඔගේ දෙකේ වෙනස ඒකයි. ඉතින් සංඥා චේතන ඒ හිත ගොඩ නැගෙන අදහසක් නම් ඒ හිත පහළ වෙන්නේ නැහැ. චේතන නැත්නම් හිත කඩ ගන්නෙ නැහැ. චේතන නැති චෛතසිකේ ඒකාන්තයෙන් පහළ වෙනවා හිතක. ඒකාග්‍රතාවය ඒ හිතේ යමකට අරමුණක් ආව නම් අරමුණ අල්ලගෙන අරමුණට අනුකූලව පිටලා හිටිනවා. ඒකෙන් අහකට යන්නේ නැහැ. ඒකාග්‍රයි. ඒ අරමුණ අග්‍ර කරලා පිටිනවා. ජීවිතේන්ද්‍රිය කියලා එකක් තියෙනවා නාම ජීවිතේන්ද්‍රිය. ඒ නාමය ගොඩනගගෙනම කර්ම ශක්තියෙන් පවත්වන බලයකින් නිකුත් කරනවා කර්ම වේගය. ඒකෙන් හටගන්නවා ජීවිතේන්ද්‍රිය නැමැති චෛතසිකයක් හටගන්න. ඒ මනසින් හටගත්තා වූ මනසින් ක්‍රියාත්මක කරලා බලන්න පුළුවන් මොකද්ද ඒ උනේ මොකද්ද සිද්ධ වුනේ කොහොමද ඇති ඕන එකක් මනසිකාර. ඔයකින් චෛතසිකයක් හැම විටම පහළ වෙනවා. පින්සීස් පෞහීත් තියා ඉතරක් නෙමෙයි ලෝකෝත්තර ඉතරත් ඒක තියෙනවා. ඉතින් වේදනා කියන්නේ ඒකෙන් එකක් නිසා වේදනාව නැති හිතක් නැහැ. දැනෙනවා කියන එක නැත්නම් ඒක හිතක් නෙවෙයි. විවිධාකාරයෙන් දැනෙනවා. දැනෙනේම අපිට නොදැනෙන්න පුළුවන් ආවර්ජන නැති නිසා. හිත මල හිතා තීක්ෂණ කළොත් එහෙම. ආ දැන් නම් දැනුණු බව මට වැටහෙනවා කියලා දැන් ඉඳම සංගාන. අන්න එහෙම ක්‍රමයක් තියෙනවා. දැනීමේ චෛතසික දුර්වල නම් දැනුණු බව වැටහෙන්නේ. දැන් නිදා ඉන්නකොට කවුරු හරි ඔය හඳුන් කුරක් වහක පත්ත කොල හිටන් ඇවිල්ලකට හරි කකුලට හරි ලංගකොලත් ඇදලා ගන්නවා අහකට. කෙදිරිත් ගන්න. නිදිමත වැඩි නම් එහෙම පස්සේ හැමල්ල පස්සේ ඇහුව මොකක් තුනද? දැන් නැහැ මේ පිච්චිලා නම් තියන පොඩ්ඩක් ඒ අත කිලිල්ල. එහෙම කියන. මොකක් කියලාද පිච්චි? දැන් නැහැ. නෝ ඒ දැන් නැහැ කියන පුද්ගලයාම නිින්දෙන්න. කෙදිරි ගහලා අර පිච්චිලා නම් ඇවිල්ලා ඇදලා ගන්නවා අහකට. ආයි නිින්දියා. මොකද අර චිත්ත වීතිය තිබෙන්නා වූ වේදනා කියන චෛතසිකේ සංඥා කියන චෛතසික දුර්වලයි. දුර්වල වුණාම දැනෙනකෙ දැනුණු බව දන්නේ නැතුව යනවා. ආවර්ජනා කරන ආවර්ජනාවට ඉන්නේ. ඔන්න ඔක තමයි අවසී වුණා කියන කොටත් වෙන්නේ. දැනෙන එක දැනෙනවා දැනෙන එක මතකේ හිටින්නේ. ඒ මොහොතල විතරයි. ඒකනේ ප්‍රතිචාර දක්වන්නවා දැනෙන්නේ නැතුව ගියාම තමයි තදම පරිත්තා අතිපරිත්තාරාමන චිත්ත වීති කියන්නේ ඒ වට. පරිත්තාරාමන චිත්ත වී තමයි නින්දෙදි තියෙන්නේ. අතිපරිත්තාරාමන චිත්ත වී තමයි සිහි නැති වෙච්චාම තියෙන්නේ. මහාන්තාරාමන අතිමහාන්තාරාමන කියන චිත්ත වීදී වර්ග දෙකක් තියෙනවා. ඒ දෙක තමයි දැනෙන්නේ. මතකෙ හිටින්නේ. ඒ වගේ ගා ගැඹුරු තැන් විග්‍රහ කරලා ගා දැනගන්න ඕන තැන්. ඉතින් මෙතෙන් මේ වේදනා කියලා කියන්නේ දැනීම කියන එක නෙමෙයි. වේදනා කියලා කියන්නේ අවිද්‍යාව නිසා හටගත්තා වූ සම්පස්සේ ජනිත වෙච්ච වේදනාව. ඒකෙන අවිද්‍යාව නිසා ලැබෙන ස්පර්ශයේ බලාපොරොත්තුවක් ඇතිනම් මේ ලෝකේ පවත්තන ලෝක ආස්වාද විඳින්න. ඒ මුල් කරගෙන හටගත්තා වූ ඒ සඳහා ගන්න ආස්වාදයේ යොමු වෙන්නේ ප්‍රියමනාපා කියලා ඒ පසු මත හඹා යන්න හේතුකාරක වෙන්නා වූ සුඛ වේදනාවක් ඇද්ද. අන්න ඒක තමයි ඔය කියුවේ සම්පස්සජා වේදනා කියලා. ඒක තමයි ඔය පසපත්‍යා වේදනා කියන වේදනා කියන පරිත්‍යාම පාද කොටස ඒකයි. පරිත්‍යාම පාදංගේ ඒකයි. මෙතෙක් දහම් ඇහු සෑම සියලු දෙනාම අප්‍රමාදව මේ දහම් තුලින් ලෝකේ බලාපොරොත්තු වෙන්න එපා. නිවන බලාපොරොත්තු වෙන කටයුතු කළ අප්‍රමාද නිවන් දකින්න අදිෂ්ඨාන කරගන්න සෑම සියලු දෙනාට යහපතක් වේවා.